ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශාධිකාරි මණ්ඩලය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතයි. එහිදී මම පෞද්ගලිකවම යෝජනාවක් මේ යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව පක්ෂයක් හැටියට මේ පහර දීම පිළිබඳව විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වෙච්ච විදේශිකයෝ, ඒ වගේම තරුණ පිරිස් වලට ඒ වෙච්ච අගතිය පිළිබඳව අපේ විරෝධය අපි ප්‍රකාශ කරන අතර ඒ ක්‍රියාදාමය අපි හෙලා දකිනවා. ඒ වගේම මේ රටේ කීර්තිනාමයට වෙච්ච අගතිය පිළිබඳව වගකීම කවුරු හරි ගත යුතුයි. මේකෙන් පැනලා යන්න බෑ. එහෙම මිනිසුන්ට ගහන්න පුළුවන්ද? එහෙම මිනිස්සු ගුටි කන්නේ මේ රටේ වහලු නෑ. එහෙම අවශ්‍යතාවයක් නැහැ කාටවත්. එතන මාධ්‍යවේදියෙක් හිටියා නම් ඒ මාධ්‍යවේදියටත් ගහලා, එතන දේශපාලඥයෙක් හිටියා නම් දේශපාලඥයටත් ගහලා, අර පොළු වලින් ගහන්නේ. එහෙම කරනවද ලෝකේ කොහෙවත් රටක? හමුදාවෙන් යුද මේ ටැංකි ගෙනල්ලා මේ මූණ වහගත්ත පිරිස් මන් දන්නේ එහෙම 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 ජනතාව හසුරවන්න ඕනේ නැහැ. ටිකට් තියනවා නම් ඒ පාලන කණ්ඩායම හරියට ගේට්ටු ඇරලා ඒ වැඩේ කරේ නැත්නම් ඒ ගායට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ අහිංසක මිනිසුන්ට ගහන්න බෑ. ඒක වැරදි පූර්වාදර්ශයක්. ඕක බලාගෙන ඉන්න ගමේ ඉන්න පොලිසිය නිලධාරීන්, එහෙම නැත්නම් වෙනත් නිලධාරීන්, ඒ අය තෝ ගම තුලත් කරන්න ගනීවි. මේක කොතනින්ද නතර වෙන්නේ? ඉතින් ඒක නිසා මේ රටේ හමුදා පාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපි සහමුලින්ම විරුද්ධයි. Breaking.lk